මේ නිර්රාගමික කියාගන්න නිර්පාක්ෂික කියාගන්න විවිධ කණ්ඩායම් මන් දන්නේ රාජ්‍ය නොවන සංවිධානද මොන කොහේ ඉඳන් ආපු අයද කියලා. නමුත් මේ අය අපේ රට තුල මේ ආගමික සංවිධානයට බරපතල පහරක් එල්ල කරනවා. අපේ බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ තමයි ශ්‍රී දළදා වහන්සේ කියන්නේ. ඒ ස්ථානයට දැඩි ලෙස වාක් ප්‍රහාර එල්ල කරමින් ජනතාව විශාල වශයෙන් කුපිත කිරීමේ වැඩපිළිවෙලක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ක්‍රියාත්මක කරගෙන යනවා. මේක ඉතාම වැරදි. මේක ඉතාම වැරදි ක්‍රියාවක්. ඒ පිළිබඳව සර්බලා කටයුතු කරන්න කියලා දැනුම් දෙනවා. ඔය සමාජ මාධ්‍යවල ඉන්නවා රැවුල සුදු රැවුලක් තියෙන එක එක දේශපාලන පක්ෂවලට කඩේ යන තුප්පහයි මොලේ අමාරුකාරයෝ. ඒගොල්ලෝ දළදා හාමුදුරුවන්ට දැන් අසභ්‍ය වචනෙන් අපහාස කරනවා. දළදා හාමුදුරුවන්ව විශ්වාස කරන්නේ නැත්නම් විශ්වාස කරන්න කියලාට එසේ ඉන්න පුළුවන්. විශ්වාස කරන අයගේ හිත රිද්දන්නේ ඒගොල්ලන්ට අයිතියක් නැහැ. ඒකට පහර දෙන්නේ ඒගොල්ලන්ට අයිතියක් නැහැ. ඒ නිසා මේ අමනුස්ස මිලේච්ඡ ප්‍රවණතාවයට වැඩෙන්න ඉඩදී යුතු නැහැ. ඒකට එරෙහි වහම පියවර ගන්න ඕනේ. විශේෂයෙන්ම ශ්‍රී දළදා වහන්සේ කියලා කියන්නේ ශ්‍රී ලාංකික පමණක් නෙවෙයි සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ. ඒක නිසා ශ්‍රී දළදා වහන්සේට අපහාස උපහාස කරන්න මේ ලෝකේ කාටවත් අයිතියක් නැහැ. ඒක නිසා පහුගිය දිනවල මේ සමාජ මාධ්‍ය හරහා සේපාල අමරසිංහ කියන තැනැත්තෙක් ඉතාමත්ම ම්ලේච්ඡ විදියට ඉතාමත්ම නිඳිත විදියට දළදා වහන්සේට අපහාස කිරීම නිසා අද ගෞරවනීය මහ සංඝරත්නයේ බෞද්ධ ජනතාව අපිත් හිත් සෑහෙන්න පැරිලා තියෙ. මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔහුට අයිතියක් තියෙනවා. ඔහු මිත්‍යා දෘෂ්ටිකයෙක් නිසා මම මිත්‍යා දෘෂ්ටිකයෙක් තමයි කියලා ඔහුට කියාගන්න අයිතිය තියෙනවා. ඒකට අපිට අපි විරුද්ධ වෙන්නේ නැහැ. ඔහු හිතනවා නම් ඔහු මන්දබුද්ධිකයෙක් කියලා ඔහු මන්දබුද්ධිකයෙක් කියාගන්න ඒ අයිතියත් අපි දෙනවා. ඒකට අපි බාධා කරන්නේ නැහැ. හැබැයි මේ අපේ රටේ තියෙන ආගමික සහජීවනය විනාශ කරන්න මේ සමාජ මාධ්‍ය පාවිච්චි කරලා එක් යම් කිසි තන සංවිධානාත්මක විශේෂයෙන් අපිට හිතනවා මේ සංවිධානාත්මක කල්ලියේ පෞගේ කාලේ අපි දැක්කා අපි අනුමත කරන්නේ නැහැ මහ සංඝරත්නය අනුමත කරන්නේ නැහැ භික්ෂුන් වහන්සේලා කීප දෙනෙක් නොමනා විදියට හැසිරුණා ඒ පිළිබඳව අපිත් කනගාට වෙනවා අපි අනුමත කරන්නේ නැහැ හැබැයි ඒ හේතුව නිසා විශාල වශයෙන් මේ රටේ ඉන්න දහස් ගණනක් සිල්වත් ගුණවත් මහ සංඝරත්නය විශාල අපහසුතාවයකට පීඩාවකට පත් වෙලා ඉන්නවා මේ සංවිධානාත්මක කල්ලියක් විසින් මහ සංඝරත්නයට මේ කරගෙන යන නිගරුව නිසා ඉතින් අපිට මේ තියෙන කරුණ අනුව පෙනෙනවා පැහැදිලිවම මේ සේපාල අමරසිංහ කියන තැනැත්තා මේ කල්ලිය මෙහෙවන තැනැත්තෙක් බව ඒක නිසා මම ඔබතුමාට ගරු මන්ත්‍රීතුමාලටත් දැනුම් දෙනවා අපි මේ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා දණ්ඩ නීති සංග්‍රහයේ 290 වගන්ති යටතේ යම්කිසි ආගමික විශ්වාසයකට ආගමික දෙයකට ස්ථානයකට යම්කිසි තැනැත්තෙක් අපහාසාත්මක වෙන විදියට කටයුතු කරනවා නම් ඒ ලබ්ධිය පිළිබඳව විශ්වාසය තියෙන ජනතාවගේ හදපෑරෙන විදියට කටයුතු කරලා තියෙනවා නම් දඬනීය වරදක් ඒකෙන් දඬුවම් දෙන්න ඕනේ කියලා. ඒ වගේම ඉන්ටර්නැෂනල් කන්වෙන්ෂන් ඔන් සිවිල් and political rights ICCPR act number 56 of 2007 මේ පාර්ලිමේන්තුවේ අපි එකතු වෙලා මේ සම්මත කරපු පනත අනුව යම්කිසි ආගමකට යම්කිසි විශ්වාසයකට ආගමික ස්ථානයකට මේකෙන් කියන්නේ නැහැ බුදුදහමේ තිබෙන පන්සල් විතරයි කියලා. සියලුම අනිකුත් සියලුම ආගම් වලට අයිති ඒ ආගමික විශ්වාසයන්ට ආගමික ස්ථානවලට ආගමික දේපලවලට හානි කිරීම හානිවන ආකාරයට කටයුතු කිරීම හිත් පෑරෙන විදියට කටයුතු කිරීම අවතක්සේරු වෙන විදියට කටයුතු කිරීම ඒ සඳහා එවැනි දෙයක් සිදුවීමට අනුබල දීම සාපරාදී වරදක් වසර 10ක් වුණත් සිරගත කරන්න පුළුවන් වරදක් ඒක නිසා ගරු කතානායකතුමනි අපි ආණ්ඩුවක් විදියට පැහැදිලිව කියනවා මේ මිත්‍යා දෘෂ්ටික ලෙස කටයුතු කරමින් බුද්ධ ශාසනයට අපහාස කරමින් බෞද්ධ ජනතාවගේ හිත් පෑරෙන විදියට කටයුතු කරලා මේ රටේ ආගමික ගැටුමක් ඇති කරන්න හදන මේ 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 තැනැත්තාට එරෙහිව අපි නීතිය ක්‍රියාත්මක කරනවා. සේපාල අමරසිංහ මැතිතුමාගේ ප්‍රකාශය ඇත්ත වශයෙන්ම මට ලැජ්ජයි. මම සභාවට කියන්න කැමති වචන සෙට් එක. එතුමා YouTube එකේ පාවිච්චි කරලා තියෙන වචන සෙට් එක උමුලා හැමෝටම කියන්නේ ඔය දළදාව කියන බය නැහැ. දළදාව කිව්වා කියලා උඹලට අපිට මුකුත් කරන්නත් බෑ. කොහෙත්ම බෑ. උඹලට අපි දිගටම පහර දෙනවා. කරන්න පුළුවන් දෙයක් කරපන්. ඉතාමත් අසභ්‍ය වචන ගරු නියෝජ්‍ය කතානායකදී මේ පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ ශාස්ත්‍රාවක සභාපතිවරයෙක්. ආණ්ඩුවේ ගෝලෙක්. ආණ්ඩුවේ සභාපතිවරයෙක්. අපි දන්න තරමින් එහෙම කිසිම ශාස්ත්‍රාවක ඉඳලත් නැහැ. කිසිම අපිත් එක්ක මේ
ආණ්ඩු පක්ෂයේ කිසිම කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් තිබුණෙත් නැහැ. මා දන්න විදියට ඔහු අරගලයේ ඉඳපු කෙනෙක් කියලා තමයි අපි නම් දැනගෙන තියෙන්නේ. ඒ නිසා ඔබතුමා එහෙම කියනවා නම් ඒ නම මොන සංස්ථාවේද කොයි කාලෙද හිටියේ කියලා ඉදිරිපත් කරන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේක ඔය තමයි කතාව අවසන්. සේපාල අමරසිංහ කියන සුදු රැවුල්කාරයා ඔය රැඩිකල් අනාගමික ඔය ගරු මන්ත්‍රීවරයා ඒ කාර්යයේ සම්බන්ධ ඒ කට්ටියට ඕන බුදුදහමට බුදුදහම පිළිගන්න මිනිස්සුන්ගේ හිත් පෑරෙන විදියට පහර දෙන්න. එයාගේ දේශපාලන මත තියෙනවා වෙන වෙනම. ඒ නිසා කරුණා කරලා මේ රැඩිකල් අනාගමිකයෝ ඉන්න පුළුවන්. හැබැයි අනාගමිකයන්ට අයිතිය නෑ ආගමක් විශ්වාස කරන මිනිහාගේ හිත රිද්දන්න. හරි. අනාගමිකයෝ අනාගමිකයෝ විදියට ඉන්න. බොහොම ඉස්සෙල්ලා. ඒකට අයිතිය නෑ විශ්වාසයන්ට කරහන්න. දලදා හාමුදුරුවෝ ඒ පාප එහෙම ප්‍රජාතන්ත්‍රවාදයක් මේ රටේ තියෙන්න ඕනේ නෑ. යකෝ මේක පුදුම ප්‍රජාතන්ත්‍රවාදයක්. හරි බොහොම ස්තුතියි ඔබතුමාට. මට ගරු මන්තුමා ඒ කාරණේ සම්බන්ධව විජේදාස ඇමතුමා ඔව් කියන්න ඔබතුමා කිය. ඔබතුමාත් අනාගමිකයෙක්ද? නෑ ඔබතුමාට පේනවාද එහෙම? මම මේ කියනකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ නිසා කරුණා කරලා මේ ප්‍රවණතාවයට වැඩෙන්න දෙන්න එපා. ආණ්ඩුවේද විපක්ෂයේද කියලා අදාළ නෑ. මේ රටේ මේ දලදා හමුදුව රැකබලා ගැනීම තමයි රාජ්‍යත්වයේ ප්‍රධාන වගකීම. ඒකට කුණු හරපෙන් බයින්න පුළුවන් නම් මේ තුප්පයි හිපාඩුවන්ට එහෙම ඉඳ දෙන්න ඕනද? ඒ නිසා කරුණා කරලා ඒකට ඉඳ දෙන්න එපා. ඒකට ඉඳ දෙන්න ඕන අපි මේ පාර්ලිමේන්තුවේ ඉඳලා වැඩකුත් නෑ. CCPR එක යටතේ මේ අමරසිංහ කියන පුද්ගලයා සම්බන්ධයෙන් ඉතාමත් ඉක්මනින් අධිකරණේ කරුණු වාර්තා කළා. මොකද මම බෞද්ධ කැරීට හරිම හිත් වේදනාවෙන් ඉන්නේ. මොන පාලද මම දන්නේ මේ වගේ පාලලා ගොඩක් මේ YouTube වල මේ වගේ හදලා තියෙනවා. හැබැයි එක දෙයක් මතක තියාගන්න මේගොල්ලන්ට තියෙනවා මේක පිටිපස්සේ ලොකු අදහසක්. ඒක තමයි පිට රටවල් වල ඇසයිලම් ලබා ගන්න. මේකෙන් කීප දෙනෙක් මේ වැඩේ කරන්නේ එක්කෙනෙක් දැනටමත් රට දාලා ගිහිල්ලා ඇසයිලම් අරගෙන තියෙනවා මේ විදිහට YouTube හදාගත්ත කෙනෙක්. මේ විදිහ තමයි ඔය ඉන්න කට්ටිය ඔක්කොම දැන් හදන්නේ රටින් යන්න ක්‍රමයක් හොයාගන්න මේකට ඇසයිලම්. ඒ වගේ ඇසයිලම් ඉල්ලන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඒ හින්දා ගහන්න පුළුවන් සියුම්ම තැනට තමයි මේ පාලද කවුද කියන මේ මිනිස්සයා කරලා තියෙන්නේ. ඉතින් මේකට විරුද්ධව අපි ඇක්ෂන් එකක් ගත යුතුමයි. ගන්න ඇක්ෂන් එක කෙසේ වෙතත් මම කියන්නේ මේ රටෙන් පිට වෙන්න බැරි වෙන විදිහට ඇක්ෂන් එකක් ගන්න ඕන මේ සියලු දෙනාට. මේ පුජ්‍යලයාව මේ විදිහට ඔය දලදාව කියන අපි බය නැහැ කියන ප්‍රකාශයේ මතම පදනම් වෙලා ඔහු අත්අඩංගුවට ගන්න බැයිද වහම? හරි බොහොම ස්තුතියි. ගරු කතානායක ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි දන්නවා අපේ රට එක වෙලාවකදී ජාතිවාදී යුද්ධයකට පැටලිලා තිබුණා. ගරු මන්ත්‍රීමා කෙටියෙන් කාරණාව පැහැදිලි කරන්න දැන් ලොකු වෙලාවක් ගත වෙලා තියෙනවා. විශාල ගැටුමක් ඇති වෙලා ලේ වැගිරීම සිද්ධ වුණා. නැවත ආගමික ගැටුම් නිර්මාණය වුණා. ඒකත් අපේ රට ඇති තරම් ලේ ඇලෙන තත්ත්වයක් මතුවලා තිබුණා. මේ රට ඉස්සරහට යන්න පුළුවන්කම තිබෙන්නේ සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර ගැටුම් හදාගෙන හරි ඒ වගේම විවිධ ආගමික බෞද්ධ ධර්මයේ හින්දු ධර්මයේ ඉස්ලාම් ධර්මයේ කතෝලික ධර්මයේ අදහන ජනතාවන් අතර ගැටුම් නිර්මාණය කර ගැනීමෙන් නෙවෙයි. ඒ නිසා විටින් විට ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙවැනි අවස්ථාවන් නිර්මාණය වෙනවා. විවිධ කණ්ඩායම්න්ට උත්සාහයක් තිබෙනවා විවිධ වර්ගයේ මූලධාර්මික ගැටුම් නිර්මාණය කරන්න. ඒ නිසා රජයක් හැටියටත් ජනතාවක් හැටියටත් අපි සැලකිලිමත් භාජනය කරන්න ඕන. මෙවැනි වර්ගයේ අන්තවාදී ප්‍රකාශයන් ගැටුම් හරහා සමාජයක් විශාල අනතුරකට ලක්වීමේ අනතුරක් තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ හැම දෙනාගේම වගකීමක් තිබෙනවා. එවැනි තත්වයකට මුහුණ නොදී එවැනි තත්වයකට ඉඩ නොදී මේ පාලනය ගෙන යාම වගකීමක් තියෙනවා කියලා අපි හිතනවා. ඉතින් මේ වගේ සිද්ධියකදී කරු කතානායකතුමනි එක මිනිහෙකුට දෙන්නෙකුට පුළුවන් රටක් ගිනි තියන්න. මේ ආගමික මතවාද කියන ඒවා ඒ තරම්ම සංවේදී. ඒක නිසා මේ වගේ වගකීමෙන් තොර දුෂ්ට පාපිෂ්ඨ මිනිස්සු විසින් මේ සමාජය නැවතත් ගිනි තියන්න උත්සාහ දරනවා නම් අපි ඒ වෙනුවෙන් උපරිම දඬුවම් දීම සඳහා නීතිය ක්‍රියාත්මක කරනවා. මානසික කම්පනයට පත් වෙලා හිටපු ද්‍රවිඩ ජනතාව පවා සමග අපි එකට එකතු වෙලා ඒ සහජීවන වැඩපිළිවෙල සංහිඳියා වැඩපිළිවෙල මේක සාර්ථකව ක්‍රියාත්මක කරගෙන යනවා. මේ වගේ අවස්ථාවකදී රට නැවතත් යථා තත්ත්වයට පත්වීම පිළිබඳව තිබෙන අකමැත්ත විරෝධය නිසා මේ වගේ දූෂිත සිතුවිලි වලින් පිරුණු සමාජය කෙරෙහි වෛරයෙන් පෙළෙන කීප දෙනෙක් මේ කටයුතු කරගෙන යනවා. හැබැයි අපි වගකීමෙන් කියනවා ඒ උද්දීපයට ඒ සියලු දෙනාට එරෙහිව අපි නීතිය ක්‍රියාත්මක කරනවා. News First News Alert ඔබේ ජංගම දුරකථනයට ඔබ ඩයිලු පාරිභෝගිකයෙක් නම් English Alert සේවාව ලබා ගැනීමට NFU ලෙසත් Singlish Alert සේවාව ලබා ගැනීමට NUS ලෙසත් Tanglish Alert සේවාව ලබා ගැනීමට NAT ලෙසත් ටයිප් කර 678ට සෙන්ඩ් කරන්න.